තාත්තේ බලාගෙන මේ බලන්න කොහොමද රිටයර් වුණත් හරි තාත්තාගේ වැඩ පටන් අරගෙන වගේ පුතා මම රිටයර් වුණේ ජොබ් එකෙන් විතරයි කන්නාඩි දෙක මාරු කරන්නත් කාලේ මම අලුත් එකක් ඕඩර් කරුවා එන ගමන් ගන්නවා ස්කූල් වෑන් එක තාම නැහනේ විශ්‍රාම ගියත් හිතේ සැහැල්ලුවෙන් ජීවිතේ ඉදිරියටම යන ඔබට ප්‍රතිලාභ රැසක් සමගින් සෙලාන් හරසර ජ්‍යෙෂ්ඨ පුරවැසිගෙනම සෙලාන් බැංකුව සුහදාඩක් ඇති දේශීය බැංකුව සරහට දායකත්වය දක්වන්නේ සෝද හදක් ඇති දේශීය බැංකුව සෙලාන් බැංකුව. බයිස්කෝප් කතා. බයිස්කෝප් කතා. කාන්තාවන් තිදෙනෙක් එක්ව කළ ප්‍රථම චිත්‍රපටය ගැන තමයි අද බයිස්කෝප් කතාව. මේ චිත්‍රපටය ප්‍රචාරණය කරන්න ප්‍රධාන වශයෙන්ම මේ පාටේ උදාගෙන තිබුණා කියලා විචාරවල සඳහන් වෙනවා. මේ චිත්‍රපටය තමයි සම්මාන ගණනාවකින් පිදුම් ලැබපු ගංගාධර චිත්‍රපටිය. හැබැයි මේ බයිස්කෝප් කතාව කියනකොට මම ප්‍රකාශ කරන්න ඕනේ මේ කතාව පටිගත කරනකොට මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක සිනමා කිවිඳියවන සුමිත්‍රා පීරිස් මහත්මිය අපාතරින් වෙන්නුණා. ඇයට පළමුවෙන් මම නියොන් සුව පතනවා. ඒ වගේම ඇයට කරන ගෞරවයක් විදිහට මෙම බයිස්කෝප් කතාව මම ඉදිරිපත් කරනවා. මේ බයිස්කෝප් කතාව සුමිත්‍රා පීරිස් මහත්මියට උපහාරයක් වේවා කියලා මම පළමුවෙන්ම ප්‍රකාශ කරනවා. දුවට ගෙදර යන්න ඉස්සෙල්ලා කාරණයක් කියන්න තියෙනවා. අර කඩුවල රන්ජිත් ළමයා මේ දවස්වල අපේ දිහා ඇවිත් ඉන්නවා. අනේ ඇත්තද? මං රන්ජි අයියා උංග කාලෙකින් දැක්කේ. රන්ජි අයියා යුනිවර්සිටි යනවා ඇති නේද? මම පළමුවෙන් ප්‍රකාශ කරන්නේ කාන්තාවන් තිදෙනෙක් එක්ව නිර්මාණය කරපු චිත්‍රපටිය කියලා. මේ චිත්‍රපටිය කතාව ලිටිෂියා බ්‍රොතේජු, නිෂ්පාදනය මිලිනා සුමිතිපාල, අධ්‍යක්ෂණය සුමිත්‍රා පීරිස් කියන මහත්මියන් විසින් තමයි සිදු කරලා තියෙන්නේ. ඒ තුන්දෙනා තමයි මේ චිත්‍රපටිය ජනතාව අතරට ගෙනාවේ. ඉතාම ජනප්‍රිය වෙච්ච චිත්‍රපටියක්. අනිත් එක මේ චිත්‍රපටියේ කතාවත් ප්‍රධාන වශයෙන්ම කාන්තාව මුල් කරගත්තු එකක් නිසා මේ චිත්‍රපටිය ලංකාවේ උසස්යයි සම්මත සමාජය ඉතාම ආසාවෙන් වෙළඳගත් චිත්‍රපටයක් විදිහට තමයි විචාරවල හඳුන්වලා තියෙන්නේ. ඉතින් මේ ලිටිෂියා බ්‍රොතේජු මහත්මියගේ නවකතාව තිරනාටයක් විදිහට සකස් කළේ තිස්ස අබේසේකර සූරෙන් විසින්. තිරනාටකයට අමතරව දෙබස් රචනා කළේ තිස්ස අබේසේකරයන් විසින්මයි. ඉතින් මේ චිත්‍රපටියේ විචාරයව හඳුන්වලා තියෙනවා නවකතාවට වඩා විශාල දෙයක් තිස්ස අබේසේකරගේ තිරනාටකයෙන් ඉස්මතු වුණා කියලා බොහෝ තැන්වල ප්‍රකාශ කරලා තියෙනවා. අපි පස්සේ කතා කරමු. මම යනවා. මොකද මිසිස් බුල්න ඔයාව දැක්ක ගමන් රංජිත් අය වෙනස් වුණේ? මිස්ටර් අතපත්තු කියලා තියෙනවා නිර්මලට රංජිත් එක ආශය කරාට දෙන්න එපා කියලා. අනේ මං දන්නේ නැව්ව. මේ සෙල්ලම් වලට මං කැමති නැහැ ඊලන්දාරියා. ඔය මොලේ හූරන බටහිර සූත්‍ර වලට මං කොහෙත්ම කැමති නැහැ. මං පිළිගන්නවා ડોක්ටර් කියන එක. ඒත් වෙන කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. එයාගේ මානසික බැමි ටිකක් හරි ලිහිල් වෙලා කියලා ડોක්ටර් පිළිගන්නද? මං පිළිගන්නවා. මේ චිත්‍රපටියේ කතා රහසක් තියෙනවා. එකින් එක මම කියන්නම්. මේ චිත්‍රපටියේ රංගනයෙන් දායකත්වය වුණා විජය කුමාරතුංග, වසන්ත චතුරානි, ටෝනි රණසිංහ, සනත් ගුණතිලක, හෙන්රි ජයසේන, ගීතා කුමාරසිංහ වැනි ප්‍රධාන නළුවලින් රැසක් ගංගාධර චිත්‍රපටියට රංගනයෙන් දායක වුණා. මේ චිත්‍රපටියේ ඇත්තටම බයිස්කෝප් කතා කිහිපයක් මට චිත්‍රපටි කැමරා අධ්‍යක්ෂක ඩොනල් කරුණාත් මහත්තයා මෑතකදී අපාතරින් විය වුණා. ඔහු මට ප්‍රකාශ කරා. ඊට අමතරව සනත් ගුණතිලක මහත්මියත්
මට යම් යම් ප්‍රකාශන වගේක් මේ චිත්‍රපටි සම්බන්ධව ප්‍රකාශ කළා. මොකද ඔයා මන් දිහා හොරෙන් හොරෙන් බලන්නේ? එහෙම එකක් නෑ. ඒ වාට පේන හැටි වෙන්න ඇති. සනත් ගුණතිලක සහ වසන්ති චතුරානිගේ ප්‍රථම වර්ණ සිනමා රංගනය ලෙස මේ චිත්‍රපට ඉතිහාසගත වෙනවා. ඉතින් මේ කියලා තිනවා මේ දෙදෙනාගේ ආකර්ෂණය ඉතා හොඳින් මේ චිත්‍රපටියට මේ වර්ණ චිත්‍රපටියට ප්‍රදර්ශන වෙලා තියෙනවා කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. ඉතින් සමත් මහත්මයාට ප්‍රකාශ කරා ගඟා අද්දර චිත්‍රපටියට ඔයා තෝරගත්ත විදිය. ඉතින් සුමිත්‍රා පීරිස් මහත්මිය කිව්වලු මේ චරිතයට හොඳම කෙනා සනත් ගුණතිලක මට යව කොහොම හරි ගෙනල්ලා දෙන්න කියලා අසහාය අධ්‍යක්ෂකට කියලා දෙනවා. ඒ වෙනකොට ඇත්තරම සුමිත්‍රා පීරිස් මහත්මිය සනත් මහත්මයා වැඩි හමු වෙලත් නැහැලු. එයා තනිතරෝ කියන චිත්‍රපටියේ එකම චිත්‍රපටියක්වත් තිරගත වෙලත් නැහැලු සනත් මහත්මයා. මේ වෙනකොට තනිතරෝ කියන චිත්‍රපටියේ සංස්කරණ කරන කොටස් බලලා තමයි සුමිත්‍රා පීරිස් මහත්මිය තීරණය කළා තියෙන්නේ සනත් ගුණතිලක මේ චරිතයට තෝරගන්නවා කියලා. කියලා යන්න යාවේ. මම යනවා. ඔබ ලැජ්ජ නැතුව තාවන කියලාත් යන්න. මට ලැජ්ජ වෙන්න කිසිම දෙයක් නෑ මාමේ. කොල්ලෙක් කෙල්ලෙකුට ආදරය කරන එක ලැජ්ජ වෙන්න දෙයක් නෙවෙයි. අරත් නෑ නෑ මස්සි නෑ. ඒ නෑකමෙන් ඇති ප්‍රශ්නයක් නෑ. උඹ ආදරය කිරි මගේ දුවට නෙමෙයි මගේ දේපලවලට. ඒ දේපලවල අයිතියන් භාගයක් මටත් තියෙනවා. මොකද යක උඹ කිව්වේ? තාතරා කිය මම බලන්න. නෑ මම කිව්වේ මට පියවරුමින් තිබුණු දේපල ගැන. නැතුව කළු කඩ කරලා ගිනි පොලි දීලා. ඉතින් එක දවසක් මොරටු ඉන්නකොට සහාය අධ්‍යක්ෂක උපාලි පෙරරා සනත් මහත්මයා හොයාගෙන ඇවිල්ලා තමයි මේ සිද්ධිය කියලා දෙන්නේ. අදත් සනත් මහත්මයා ගෞරවයෙන් සුමිත්‍රා පීරිස් මහත්මියව සිහිපත් කරනවා. එක චිත්‍රපටියක්වත් දැකලා නැතුව අර සංස්කරණය කරපු කෑලි දැකලා මාව තෝරගැනීම පිළිබඳව මම මගේ ගෞරවය අදටත් සුමිත්‍රා පීරිස් මහත්මියට හිමි වෙනවා කියලා මට සනත් මහත්මයා ප්‍රකාශ කළා. වෙන කිසි හේතුවක් හින්දා නෙවෙයිද ගෙදර ආවේ? නැහැ. කෝ නිර්මලාගේ මහත්ය? එයා රට ගියා. ඇයි? පින් සිද්දේ මහත්තයෝ හරස්පස හිම නතර කරන්න. ඔය යට ගිය දේවල් හර උසල වැඩක් වෙන්නේ නැහැ. නිස්සාරපත්තු කරුණාකුල ඔය කතාව නවත්තන්න. අනුන්ගේ කුණු කන්දල් අවුස්සන්න මට ඇති ආසාවක් නැහැ. ඒත් මගේ යටතේ ලෙඩෙක් ඉන්නවා. ඉතින් කාටවත් මතක ඇදෙන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළා විජය කුමාරතුංග. නමුත් ඊට අමතරව ඔහු ගායනා කරා ගඟාද්දර කියන ගීතය. ඉතින් විචාරකයන් හඳුනලා තියෙනවා මේ චිත්‍රපටයේ විජය කුමාරතුංගගේ මේ ගීතය ඔහුගේ රූපය රංගනය අභිභව හඬ ඉස්මතු වෙච්ච චිත්‍රපටයක් කියලා මේ ගඟාද්දර චිත්‍රපටිය. ඉතින් මේ චිත්‍රපටිය කියලා තියෙනවා මේ චිත්‍රපටයේ රසය. මේ චිත්‍රපටය රසිකයන්ට විජය කුමාරතුංගගේ ගී හඬ ඇරෙන්න ඔහුගේ රඟපෑම ගැන මතකයක් එන්නේ නැති තරමටම මේ ගීතේ ප්‍රබල වුණා කියලා. ඒ කියන්නේ රූපෙට වැඩිය හඬ ප්‍රබල වුණා කියලා තමයි විචාරකයෝ විචාරවල හඳුන්වලා තියෙන්නේ. මේ ගඟක් එන්නේ නැති තරමටම මේ ගීතේ අප හදවත් වලට සමීප වෙලා තියෙනවා. චිත්‍රපට පසුබිම් ගායකයෙකු වෙන්න දැඩි ස්ථාවරයකට පත් වෙන්නත් විජය කුමාරතුංගට මේ ගීතේ ඉවහල් වෙලා කියලා විචාරණවල සඳහන් වෙලා තියෙනවා. ගඟාද්දර චිත්‍රපටියට මියුරු ගීත දෙකක් අඩංගුණා. මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරා නිමල් බෙන්ඩිස් මහතා, ගීත ගායනා කළා විජය කුමාරතුංග, වික්ටර් සිල්වා, නිරාශා පෙරරා කියන අය තමයි ගඟාද්දර චිත්‍රපටියේ ගීත ගායනා කරේ. ගීත ප්‍රබන්ධය කළා ඔගස්ටෙඩ් විනායකරත්න මහතා. අම්මලත් ඇවිල්ලා කියලා කියන්නේ දෙන්න කියලා. නොගියොත් තරහ වෙයි නේද? ගියොත් ඔයා තනියමනේ. තව ටික දවසකින් යන්න බැරිය. ඔයා මේ බුද්ධ පූජාවට අත ගහන්නකෝ. මං ගිහින් වාටත් එක මේක පූජා කරලා එන්න. ඉතින් ඩොනල් කරුණාත් මහත්මයා තමයි මේ චිත්‍රපටි කැමරා අධ්‍යක්ෂක. ඔහුත් යම්කිසි මතකයන් කීපයක් මට අවදි කරා ගඟාද්දර චිත්‍රපටිය ගැන. ඔහු කියනවා මේ රූපගත කරන කාලේ විජය කුමාරතුංග කියන්නේ දේශපාලන වශයෙන් ඉතාම කාර්යබහුල පුද්ගලයෙක්. ඉතින් මෙයා මොන වැඩ තිබ්බත් හැබැයි
රූපගත කෙනෙකුට එනවලු උදේම ඇවිල්ලා කියනවලු ඩොනා මට 12ට විතර යන්න ඕන මචං මට පුළුවන් විදිහට කරලා මේක මාව 12ට විතර රිලීස් කරන්න කියලා ඩොනාට හිමිස්තර ඇවිල්ලා කියනවලු ඉතින් ඩොනල් මහත්තයා කිව්වා සුවිත්‍රා පීරිෂ්ටි කියලා කොහොම හරි විජේවයි ටයිම් එකට පිටත් කරනවලු ඒ මොනවා කරත් හරිම විනෝදයෙන් තමයි කිව්වා ඒ ගංගාද්ද රූපගත කරන කාලේ විජේ ඇතුළු පිරිස කාලය ගත කරලා තියෙනවා චිත්‍රපට රූපගත කිරීම කීප පොලකම සිදු වෙලා තියෙනවා චිත්‍රපටයේ ප්‍රධාන වලව්වක් තියෙනවා ඉතින් වලව්වේ වලව්ව මීරිගම පැත්තේ තිබිච්ච නෑදෑ ගෙදරක තමයි රූපගත කරලා තියෙන්නේ ඉතින් ඒ චිත්‍රපටයේ වලව්ව ඉදිරිපත ඉදිරිපස පෙදෙස තමයි මීරිගම පැත්තේ තිබෙන ගෙදරක රූපගත කරලා තියෙන්නේ වලව්වේ පිටිපස පැත්ත කුස්සිය පැත්ත අරගෙන තියෙන්නේ හංවැල්ල හංවැල්ල රෙස්ට් හවුස් එක හංවැල්ල තානායමේ තමයි වලව්වේ පිටිපස පෙදෙස රූපගත කරලා තියෙන්නේ මිස්ටර් අතපත්තුගේ දුවට මොකද වෙන්නේ ඒකව කපලා ගඟේ දානවා කපලා ගඟේ දානවා නොකෙරන දේවල් ගැන කතා කරලා කිසි වැඩක් නැහැ අපි කෙරන දේවල් ගැන කතා කරමු මොකද්ද එළම දැන් මේ ගැන කරන්න බලාපොරොත්තු වෙන්නේ මං ඒක ගැන එක සැරයක් කිව්වේ මේ ගෑනිත් එක ඉංගලන්තෙට ගිහිල්ලා සල්ලි ටිකක් දීලා පිළිවෙලක් කරලා මම ආපහු එනවා ගේම් පිටිපස්ස පැත්තේ තියෙන කැලණි ගඟ කාටත් මතක ඇතිනේ කැලණි ගඟේ දර්ශනයක් තියෙනවා චිත්‍රපටයක දර්ශනයක් තියෙනවා ගඟටම අල්ලපු පාලමක් ඒ පාලමෙන් තමයි අන්තිමටම වසන් චතුරානි වැටිලා මියන්නේ ඒ පාලම ඒක කලා අධ්‍යක්ෂක තමයි ධර්මසේන හේම්පාල ඒ පාලම ඇත්තරම තිබිච්ච පාලමක් නෙමෙයි චිත්‍රපටයේ හදපු සෙට් එකක් ඉතින් එයා මේ සෙට් එක ලස්සනට නිර්මාණය කරලා තිනවා පාලමත් එක්ක ඉතින් පහෝදාට මේ රූපගත කිරීම කරන්නේ මෙයා කලින් දවසේ ඔක්කොම සෙට් එක හදලා ගිහිල්ලා තිනවා ඉතින් උදේ ඇවිල්ලා බලනකොට එතන තිබිච්ච සෙට් එක නැහැලු ගඟේ පහ කලින් දවසේ රෑ වැහැලා ගඟේ වතුර වැඩි වෙලා අර හේම්පාල මහත්මයා හදපු සෙට් එක සම්පූර්ණයෙන්ම වතුරට ගාගෙන ගිහිල්ලා තිනවා ඉතින් පහෝදා ඇවිල්ලා ආයෙත් මුලේ ඉඳලාම අර පාලමයි වැටයි හදලා තමයි රූපගත කිරීම කරලා තියෙන්නේ අනේ අන්නේපා අර අර ගෑණි අර ගෑණි මම මරන්න ඉන්නවා කොයි ගෑණිද ඔන්න බලහම් බං අර මගේ මහත්තයාට පැනල ගිය ගෑණි ආ දැන් තියෙන්න යන්න එයා එහෙ ඉන්නවද කියපල්ලකෝ කවුද මේ හිත බොහොම තදින් පෑරුණු කෙනෙක් චිත්‍රපටයේ අවසාන දර්ශනය තමයි වසන් චතුරානි ගඟට වැටිලා මිය යන දර්ශනය. ඉතින් මට ඩොනල් කිව්වා ගලගෙදර ඒ දර්ශනය එකපාරම රූපගත කරන්න. ඒකෙන් දෙතුන් පාරක් ටේක්ස් වලට යන්නේ නැතුව වසන්ති හරියටම වැටිලා තියෙනවා. ඒ වැටෙනකොට වසන්තිට පීනන්න බැරි නිසා කිමිදුම් කරුව දෙන්නේ දෙපැත්තෙන් ඉඳලා ටක් ගාලා මේ වසන්තිය ගොඩ අරන් තිනවා. එක වන් ටේක් එකෙන්ම ඒ දර්ශනය රූපගත කරා කියලා මට ඩොනල් කිව්වා. චිත්‍රපටේ නරඹන කොට කිසිවක් පේන්නේ නැහැ. කොච්චර අමාරුද කියලා රූපගත වෙනින් කරන්නේ. ප්‍රශ්න එනවා, වහිනවා, පාලම් කඩාගෙන යනවා, වතුරට වැටෙනවා. ඉතින් ඔය වගේ ප්‍රශ්න මැද කොහොම හරි ලස්සනට චිත්‍රපටිය රූපගත කරලා තියෙනවා. ගීතයක් තියෙනවා රන් ටිකිරි සිනා මූ මූ පාලා කියන සින්දු ඉන්න පොඩි ළමයි දෙදෙනාගේ එක්කෙනෙක් අපේ ජනප්‍රිය ගායක මොරිස් දානායක මහත්මයාගේ පුතා කියලා කිව්වා. අනිත් එක්කෙනා සුමිත්‍රා පීරිස් මහත්මියගේ ඥාති දීනයක් කියලා මට ඩොනල් මහත්මයා ප්‍රකාශ කළා. ඉතින් ඩොල් මහත්මයා තව මට කිව්වා රූපගත කරන කාලේ ඉතාම විනෝදජනකයි කියලා. ඊබර්ට් විජේසිංහ මහත්තයයි රෝන් රන්සිංහ මහත්තයයි හැමෝටම ලඟ දෙනවලු ඒවට hina වෙලා ඉඳලා තියෙනවා. ඉතින් මේ චිත්‍රපටියේ රසමුසුතෙන් තමයි මට ඔහු ප්‍රකාශ කරේ. ඉතින් මම ඔහු මේ වෙනකොට අපාතරින් සදාටම වෙන් වෙලා ඔහුට මේ මේ කතා උපහාරයක් වේවා කියලා මම ප්‍රකාශ කරනවා. ඒ අතරම ඔහුට නිවන් සුවත් මම ප්‍රාර්ථනා කරනවා. ගංගාධර චිත්‍රපටි ඉතාම සාර්ථක වෙච්ච චිත්‍රපටියක්. ධාවන කාලයේ පෑය දෙකක් චිත්‍රපටයේ මැජෙස්ටික්, රිට්ස්, අශෝකා, රොක්සි ඇතුළු
තුංගල මණ්ඩලයේ සිනමා හල් 14ක පළමුවෙන් ප්‍රදර්ශනය වෙලා තියෙනවා. ඔය කැලණිගඟට කට තියෙනවා නම් කියාවි. මට දැන් සල්ලි තියෙනවා. එච්චරයි. ඇයි එහෙම කියන්නේ? ඔච්චර මහන්සි වෙලා නිර්මලාව ලොකු ඉස්කෝලේකට යවලා උගන්වන්නේ තීහින්දනේ. එයාව ඉහළ පැලැන්තියේ කෙනෙකුට කසාද බන්දලා දුන්නට පස්සේ මාමා යන්න ඕන තැනට ගියා වෙනවනේ. මොනවා කියනවද? දඟාද්‍ර චිත්‍රපටිය සම්මාන සිනමා සම්මාන රාශියකින්ම පිදුම් ලැබපු චිත්‍රපටියක්. 1981 නවවන සරසවේ සිනමා සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටිය, හොඳම අධ්‍යක්ෂකය, හොඳම නිලිය, හොඳ කැමරා ඇතුළු සිනමා සම්මාන 10කින් පිදුම් ලැබුවා දඟාද්‍ර චිත්‍රපටිය. ඊට අමතරව 1981 තුන්වන ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී උසස්ම නිෂ්පාදනයේ මිනා සුනිපාල, දක්ෂම අධ්‍යක්ෂක සුමිත්‍රා පීරිස්, දක්ෂම තිර රචනයේ තිස්ස අබේසේකර, දක්ෂතම නිලිය වසන්ති චතුරාණි, දක්ෂතම කැමරා ඩොනල් කරුණාරත්න ඇතුළු සම්මාන 9කින් මේ චිත්‍රපටිය පිදුම් ලැබුවා. ඊට අමතරව කුසලතා පදක්කමක් ටෝන් රන්සිංහට හිමි වුණා. ඒ වගේ සම්මාන රාශියකින් මේ ගඟාද්දර චිත්‍රපටිය පිදුම් ලැබුවා. ඉතින් තවත් කතාවක් තියෙනවා. ඒ කාලේ තරුණ තරුණියන් වසන් චතුරාණි ඒ චිත්‍රපටියේ ඇඳපු ඇඳුම් විලාසිතාව අනුකරණය කරලා ඒ විදිහට ඇඳුම් ඇඳ කියලාත් කට කතාවක් ගිහිලා තිනවා. ඒකත් ඇත්ත කියලා තමයි විචාරවල සඳහන් වෙන්නේ. ඉතින් මේ චිත්‍රපටිය 462 වෙනි චිත්‍රපටිය විදිහට ඉතිහාසගත වෙනවා. 1980 අගෝස්තු මාසේ පළවෙනිදා තමයි පළමුවට තිරගත වෙන්නේ. ඉතින් නැවත වරක් මම සුමිත්‍රා පීරිස් මහත්මියට උපහාරයක් විදිහට මේ කතාව ඉදිරිපත් කරා. ඇයටත් ඩොනල් කරුණාරත් මහත්මයාටත් නිවන් සුව ප්‍රාර්ථනා කරමින් අද බයිස්කෝප් කතාව මම මෙතනින් නිමා කරමු. ඔබ සියලු දෙනාටම ස්තුතියි. මම ඔබට කතා කරපු ජයරත්න ගලගෙදර. තාත්තේ බලාගෙන මේ බලන්නකෝ මොකක්ද රිටයර් වුණත් හරි තාත්තාහෙත් වැඩ පටන් අරගෙන වගේ පුතා මම රිටයර් වුණේ ජොබ් එකෙන් විතරයි කන්නාඩි දෙක මාරු කරන්නත් කාලේ මම අලුත් එකක් ඕඩර් කරුවා එන ගමන් ගන්නවා ස්කූල් වෑන් එක තාම නැහනේ ජේෂ්ඨ පුරවැසිගෙනම සෙලාන් බැංකුව සුහදාඩක් ඇති දේශීය බැංකුව.